ගොඩ දිනක් මගෙන් අහලා තිබුණා එම්බ්‍රොයිඩර් කරන්නේ කොහමද එම්බ්‍රොයිඩර් කරන්න ඉගෙන ගන්න ආසයි එහෙම කියලා ඉතින් මම මේ මැෂින් එකක් හදන්න ගියාම මේ මහත්මිය එම්බ්‍රොයිඩර් කරනවා ඉතින් එයා එම්බ්‍රොයිඩර් කරන විදිහ මම පොඩි වීඩියෝ ක්ලිප් දෙක තුනක් අරගත්තා ඔයගලන්ට මූලික අදහසවත් මේකෙන් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඇත්තටම ඉතින් එම්බ්‍රොයිඩර් කරනවා කියන එක උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි උගන්නන්න පුළුවන් ඉගෙන ගන්න කෙනාට හැකියාව තියෙන්න ඕනේ එම්බ්‍රොයිඩර් කරන්න මෙතනදී වැදගත්ම දේ තමයි අපි කියන්නේ මොකද බෝන් ටැලන්ට් එකක් කියන්නේ ඒ කියන්නේ උපතින් එනකොට ගේන හැකියාව තියෙන්න ඕනේ එම්බ්‍රොයිඩරි කරන්න ඒකට ලොකු දේවල් අවශ්‍ය නැහැ දැන් මේ මහත්මිය කරන්නේ සාමාන්‍ය 1288 සික්සැක් මැෂින් එකක් සහ NL1 නෝමල් මැෂින් එකකින් දෙකම සිංගකින් තමයි එයාගේ වැඩ ඔක්කොම කරන්නේ. ඉතින් අපහසු නෑ කරන්න හැකියාව තියෙන්න ඕනේ සහ උනන්දුව තියෙන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට නම් එම්බ්‍රොයිඩර් ඉගෙන ගන්න බෑ. මොකද ඒක කොච්චර ඉගෙනුවත් තමන්ගේ හැකියාව මත තමයි තමන් ගේ අවුට්පුට් එකේ කියන තමන් කරන නිර්මාණය කොච්චර සාර්ථක වෙනවාද කියන එක තීරණය වෙන්නේ. ඉතින් හරියටම කිව්වොත් මැෂින් එම්බ්‍රොයිඩරි කියන්නේ නූල් වලින් චිත්‍ර අඳින එකට කියලා කියන්න පුළුවන්. ඇත්තම නූල් වලින් චිත්‍ර අඳිනා වගේ වැඩක් තමයි. ඒක ඉතින් සමහරක් අයට කවදාවත්ම කිසිම දෙයක් මහපු නැති සමහරක් අය ඒ කියන්නේ ඇඳුම් මහන්න හැකියාවක් නැහැ. ඇඳුම් මහන්න බෑ. ඇඳුම් මහන්නේ නැහැ. නමුත් ලස්සනට එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. අපි ඉතින් කාගෙන් හරි ඉගෙන ගන්නකොට මූලික يعني බේසික් ටික ඉගෙන ගන්න පුළුවන්. එතනින් එහාට තමන් මොනතරම් දක්ෂයෙක් වෙනවද කියන එක තීරණය වෙන්නේ තමන්ගෙන්ම තමයි. මේ තියෙන්නේ ඒ විදිහට සිංග නෝමල් මැෂින් එකකින් සහ සිංග සික්සැක් මැෂින් එකකින් ඇල් කරපු නිර්මාණ කීපයක්. ඉතින් ඒ මහත්මිය කිව්වා ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් උගන්වන්න පුළුවන් කියලා. ඒ මහත්මියගේ දුරකථන අංකය මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකටයි කමෙන්ට් සෙක්ෂන් එකටයි දෙකටම දාලා තියන්නම්.
කවුරුහරි මේ ගැන උනන්දුව තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ මහත්මියව සම්බන්ධ කරගෙන ඉගෙන ගන්න කොහොමද කියලා කතා කරගන්න පුළුවන්. Subscribe කරන්න, bell icon click කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න.